කර්මාන්ත මත යකන තම ආර්ථිකය දු වේදේ තියෙන. එතකොට කවරෝණි ගමනේ හවදක් නෑ. තම ඇලකම දරෝ කියසි. මාල් කර. දෙතක් මාල් කර. අපට උරුම අපේ මානික මත් සම්පත පිටත් දෙතුනා. අදත් දෙතිනවා. පිටත් දෙ. උවට අර්ථන කවදාද හැබැයි නවත් දෙන්න උත්සාහ කරන්න ඕන. ඒ උත්සාහ කිරීමෙන් තුර කිසිම ලස්සන ප්‍රතිඵලයක් ජීවිත අයින් වෙන්නේ වෙනත් දේශපාලන බලපෑම නිසා අපේ දරුවන්ට පවා කියන කලබල තව තවත් වැඩි වෙනවා නිසා අඩුවීමක් නැහැ. මේ රටට සමාජයට ඕක අපි තියෙන ආදරේ මේ රටට සමාජයට අපි තියෙන මේ ආදරේ කියන අපි වලට බැස්සට කිසි කෙනෙක් අපට ආයෙත් ඒකයි නමුනාස්ල කැමති නම් මේ වැඩේට බලන්න අපි දැස් මේක එසේ මෙසේ මේ ගාපුද නෙවෙයි ප්‍රසන්නි හදා ගන්න ඕනේ තමුනාසේ අදම තීස කරගන්න තමුනා දේශපාලන පක්ෂය නැතුව මේක සටන් කරන්න මේ අයිසෙ මිනිස්සු හදා ගන්න සංවිධානය කරලා තියෙන BY කියන ප්‍රධාන කාර්යාලය අරතේ මම හිතන්නේ යව ඔක්කොම වාස්තුවේ නෑනේ ඒකේ නීති ව්‍යාපාර කරන්නේ තුතනික ඒක අන්තර කඩාරේ එතකොට අපිට ඔක ගැන මෙලින්ම ඒකෝලාගේ අවධානය යොමු කරන්න බැහැ පුළුවන් කරා එතකොට ඊට පස්සේ අපිට පුළුවන් නගර සභාවේ සමාන නගර කරන බලන්න කියලා UI එකෙන් අපිට කියනවා ටිකටින් කරන්න එතුමන් වගේම මමත් වැඩ කරන්නේ කර්මාන්ත කුලේ ඔය කැපර
මමත් බොහොම වර්ගයේ කියන්නේ කැමති ආරිටබල් ආයතනයේ විදිහට අපේ පීඑච්ආගේ નિયમિત පරිසරයට අදාළ පීඑච්ආගයක් සහිත ජලය සාපදායි පමණයි බැහැර කරන්නේ. ඉතින් එතුමන් කිව්වා වගේ අපිට පුළුවන් නම් මම දැන් මෙතුමන් ඔක්කිය කිව්වා ආයතන සමහර විට අපේ ආයතන අයිඩෙන්ටිෆයි කරගන්න ඒ ආයතනම ඉලක්ක කරගෙන අපි ඒ ආයතනයේ කල්පනාකාරීත්වය නැත්නම් අධ්‍යක්ෂක මණ්ඩලය ශාමන් වගේ සම්බෙලා මේ ගැන අපේ ප්‍රශ්නේ මේ ගාම් විදියට අපි කියනවා නම් වක්‍රාකාරයෙන් නොගස් ඩිරෙක්ට් මේකල ආමන්ත්‍රණය කරනවා නම් අපිට අවධානයක් ලැබෙවි කියලා මගෙත් අදහසක් තියෙනවා. සාමාන්‍ය හේතුවක් මොකද අසාර්ථක අපේ වර්තමානයේ ජයග්‍රහණ උදාගන්න. අවදාන දෙන්න ඉතිහාසය වෙලා ඔය හැම සටනක්ම අසාර්ථක. ඔය ජයග්‍රහණය කරේ නැහැ. ඒ ගලවන වගේ පෙන්නුවාට ආපහු උදේ වෙන නමකින් පටන් ගන්න. මොකද ඒක තමයි සුදුසු නැහැ. මොකද ගලවන මොනවා තිබුණා නම් සුදුසු නැහැ. විතරයි නවත්තන්න ඕනම කෙනෙක්ගේ හුමුත් ඒකවල ප්‍රමුද වෙන්නේ නැහැ. නොයේ දේශපාලන බහුජාතික එහෙම නැත්නම් ආයෝජන කියන බල පරාසය තුළ නිකන් පිටු ගහන්න මම නම් සිතාරන්නේ. ඒ ඉන්නකරන දෙයක් නේද බය වෙන්න එපා. අපි අනාගතේ පාවල දෙන්න කියන්නේ නැහැ. හැබැයි ඔය වෙනින් කතා කිරීම ගත. ඔය වෙනින් කතා කිරීමයි ඒ හෙම්පෙන් සටන් කිරීමයි දෙක. හරි. අනේ ඒක සමග යෝජනා කරලා විරෝධතාවය ප්‍රකාශ කරනවා. ඊට පස්සේ අපිටත් පුළුවන් ඇත්ත
ඇත්තටම මේගොල්ලෝ දන්නවා දැන් මේ දිගින් දිගටම අපිට කරගෙන යන්න බෑ. දැන් මිනිසු ඉස්සර වගේ නියඳ වෙන්නේ නැහැ කියලා. ඒකින්ලා මේ ආයතන එක අවබෝධ කරගන්න තියෙන ඉන්න ගොඩක් වෙලාවට අපි උත්සාහ කරන නියම විදියට මේක කරන්න පුළුවන්. අපි අපි දන්නවා BOA කරන කවුරුත් මේක කරන්න නැහැ. BOA එක විකල්ප කරන තියෙන ආයතනය. ඒගොල්ලෝ කර්මාන්ත අපිට වැඩිය බෙදලා තියෙන කර්මාන්තයන්ට මේ උපකාර කරන්න. ඒකින්ලා අපි නමුත් වෙනත් ආයතන තියෙනවා. පරිසර ආයතන, රාජ්‍ය ආයතන ඒ ඔක්සිය ගිහිල්ලා නිකන් නෙමෙයි අපිට සෑහෙන උත්සාහවත් කරන දෙන්න වෙනවා. ඒවා අරමුණට කරදර කරන තත්යකට ආවොත් ඒගොල්ලෝ නිරෝජිත වෙයි කියලා විශ්වාස කරනවා. අපි දෙයක් කරන්න උත්සාහ කරොත් ඒකට ඒ ආයතනයක අනිවාර්යයෙන්ම ඒකට ව්‍යාමාර්ගය කරනවා. මොකද අපි නිකන් සාමාන්‍ය උද්දෝෂණයක් අපිට ඇස් කරනවා කියලා ආරම්භ කරනවා. සර්මාන්ත ප්‍රයත්න අනිත් ආයතන සියල්ලම එක දවසක් පහළට යන මහරම රෝහලේ පාඩු කියනවා කියන අන්දර සාර්ථක ඒකට නිසි ව්‍යාමාර්ග කරන උත්සාහ කරනවා. අපි දෙයක් කරන්න උත්සාහ කරොත් ඒ ඒක ප්‍රතිචාර අනිවාර්යයෙන් දක්වයි කියලා දැන් මම කොතන කරනවා මාර්ගයක් විතර කළ යුතුයි. ඒ සඳහා අපි හොඳ කටයුතු කර යමු. නමුත් මම අහන්නේ දැන් මේක අපි කාර්ක සභාවේ මෙච්චර කරලා සාකච්ඡා කරා. අපි දැන් මහ සභාවේ යෝජනාවක් වශයෙන් සම්මත කරගෙන ඒ අනුව අපි විවිධව එතකොට මහ සභාවේ යෝජනාවක් කියන්නේ එතකොට අපි යමන ලිපිවල මේක සමූහයක යෝජනාවක් කියලා ඉදපත් වෙන මුලින්ම පටන් ගන්න මේ විදිහටනේ. ඒ නිසා දැන් යෝජනාවක් වශයෙන් ඉදපත් සම්මතුණා. ඔව් දැන් අයලා හස්සය ලැබුණා. සභාවකට අවසන් කරලා තියෙනවා නම් යෝජනාවක් කරන්න තියෙනවා නම් අවස්ථාව